අයිබෝ වන්දුවේ පොත්තේ මේ පාඩිමෙන් මම කතා කරන්න බලාපොරොතු වෙන්නේ හාශ්්‍රයනය තොරතුරවා සධිවිධන තාක්ෂණ විෂයේ හතරවන එකකේට අදාල යෙදුම් ලුදුකාංග භාවිතය යන මාතෘුකාව. මොනවද මේ යෙදුම් මොදුකාංග කියන්නේ පරිගණකයක් භාවිතයෙන් යම් කාරයක් ඉටුකරගැනීමට අපි භාවිතකන මුොදුකාංග තමයි පොතේ යෙදුම් මුදකාංග කියන්නේ උදාහරණයක් විදිහට මක් Microsoft් වඩ. එක් පවෝ චිත්‍රයක් රූපයක් වගේ දෙයක් නිර්මාණය කරන්න හෝ වෙනස් කරන්න භාවිතකන මුුදුකාංග තමයි චිත්්‍රක මුදුකාංග කියන්නේ. මේ සඳහා යොදාගත්තයකි මුදුකාංග තමයි පපුතේ පාතර රපසටහන් වලින් පෙන්වා තියෙන්නේ. මේවාපි භාවිත්්‍ය කරන්නේ ලේඛනයක් නිර්මාණය කරන්න. මේ සඳහා උදාහරන්න පාතර රූපසටහන් වලින් පෙන්වා තියෙනවා. මේ තියෙන්නේ ශබ්දය එසේට නැත්තම් හණඩාආෂ්ටිත ගොුණු නිර්මාණය හා සංස්කරණයට යොදාගන්නා බොදුකාංගයි මේ සඳහා යොදාගත්තැකි මුරදුකාංග උදාහරන පාතර උපසරන් වලින් පෙන්වා තියෙනවා මේ විදියට හඳුන්වන්නේ හඬහා වීඩියෝ සංස්කරනෙ හා නිර්මාණයට යොදාගන්න මොදුකාංගයි මේ සඳහා යොදාගත්තැකි මුදුකාංග පාතර උපසර වලින් දක්වා තියෙනවා මේ සඳහන් කළ මුදුකාංග භාවිත කර ශව්‍යෝ දෘෂ්්‍ය ගොුණු නිර්මාණයේදී පිළිපැදයුතු ආචාරධර්ම කිහිපයක් තියෙනවා අපි සංස්කරන්න කටුතු සඳහා අන්නයිගේ හඩ රූප යොදාගන්නව නම් ඔවුන්ගේ අවශරේ ලබා ගන්න ඕනිේ ඒ වගේ මයි තමයිපුත්තේ අපි ඔවුන්ගේ අන්‍යතාවත් අරක්ෂා කරන්න ඕනිි සංස්කරන කටයුතුලින් ජනනයවන පනිිවිඩිය අසත්්‍ය අදහසක් නොවිය යුතුයි ඒ වගේ මයි සංස්කරන කටයුතු වංචනිික ක්‍රියා සඳහා භාවිත කරන්නත් හොඳනෑ දඒපති අපි අද කතාාක රපු මුලුදුකාංග පිළිබඳ වැඩිදුර හදාරලා නැව නිර්මාණයක් කරන්න ඔබටත් පුළුවන් උත්සාහයක් කරලා බලන්න ඔබට සුබ දවසක්